දැන් ලේකම්තුමා අපිට දැනෙන මූලික කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණේ තමයි ඔබතුමාලා යම් කිසි ධනාත්මක වැඩසටහනකට මේ ආයතනය සම්බන්ධ කරලා තියෙනවා. අපි මේ පිළිබඳව බොහොමත්ම ඇගයීමකට ලක් කරනවා මුදල් අමාත්‍යාංශයත් මේ කටයුත්තට සම්බන්ධිත සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය හැම කෙනෙක්. ඒක හරි. දෙවෙනි එක තමයි ඔබතුමාලා අර මේ ෆැක්ට් ෆයින්ඩින් එකක් කරලානේ මේ අපි කැමති ඊට වඩා ඒක ඔබතුමාලා තීන්දුව කරන්න. අපිට කියන්න බෑ හවලෙක් කරන්න කියලා. ඒක ගැන සැලකිලිමත් වෙන්න. තුන්වෙනි එක තමයි මේ ආයතනයේ මාස 4ක් ඇතුළත ඔබතුමාලා අපිට පොරොන්දු වුණා මේ ඇක්ටිං ඇපොයින්ට්මන්ට්ස් නැතුව you will have a staffing. හරිද? Real staffing to run it. එතකොට සභාපතිතුමා internal controls පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වනවා කිව්වා. ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධෙමුත් මේක රීබ්‍රෑන්ඩ් කිරීම සම්බන්ධෙමුත් potential businesses අල්ලා ගැනීම සම්බන්ධෙමුත් කටයුතු කරනවා කියලා කිව්වා. එතකොට අපි අද ඔබතුමාලා කැඳෙව්වේ ඇත්තටම මේ පසු විපර්මණය කරන්න. හරිද? ඒ නිසා අපි මාස 4කින් 3යි නිල්ලුවේ ලේකම්තුමා මාස 4කින් නේද? අපි ඔබතුමාලාව කැඳවන්නම් අපිට අපි මන්ත්‍රීතුමාට කතා කරන්න අවස්ථාවක් දෙන්නම් කැඳවන්නම්. එතකොට මේ පිළිබඳව අපිට මේ කියන්නේ මේ රජයේ දුවන හොඳ ආයතනයක් කියලා ඔබතුමාලාට පුළුවන් මේක ඉස්සරහට ගේන්න. මම කතා නොකරපු කාරණා දෙකක් තියෙනවා. එක කාරණයක් තමයි අපිට පෞද්ගලිකව මේ ආයතනයේ සිද්ධ වෙච්ච සමහර සිද්ධීන් පිළිබඳව වාර්තා කරලා තියෙනවා. මම කැමති නැහැ ඒවා මේ අවස්ථාවේ සාකච්ඡාවට ගන්න. හැබැයි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාට මම ඒ ටික අපේ කාර්යාලය හරහා එවන්න. ඊට පස්සේ අපේ ගරු මන්ත්‍රීතුමාටත් නේද දැනුවත් කරලා තියෙනවා පිරිස් ඔය සිද්ධීන් සම්බන්ධයෙන්. එතුමාට ඕනනම් ඔබතුමා කැමති සභාපතිතුමා ඔබතුමාගේ අවසර මත මේ ඇත්තම අර ඔබතුමා කිව්වා වගේ අපි පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ නිලධාරීන් වයි වගේම අධ්‍යක්ෂ මණ්ඩලය අපහසුතාවයකට පත් කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්නයක් ඇති කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද පාර්ලිමේන්තුව විදිහට අපිටත් ජනතාව ඒ වගේ විවිධ අංශවලින් එවන තොරතුරු පිළිබඳව සහ මිනිස්සු අපිට හරියට දොස් කියන අපි මේ කෝප් කමිටුවේ නිකන් මේවා නිකන් ටීවී එකේ පෙන්වන විතරයි ප්‍රතිඵල නැහැ කියලා. ඉතින් ඒක නිසා ලේකම්තුමා විශේෂයෙන්ම ඔබතුමා පිළිගත් එකත් ස්තුතිවන්ත වෙනවා. මොකද මුදල් අමාත්‍යාංශයෙන් වෙන මේ මොනිටරින් ප්‍රොසෙස් එක පිළිබඳව පසුගියදා ඒ ගැන මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාත් කිව්වා මීට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා පාර්ලිමේන්තුවේ පැමිණි අවස්ථාවේදී. නමුත් මෙතන ක්‍රිමිනල් ඔෆෙන්සස් කීපයක් ඇති වෙලා තියෙන එක ගැන තමයි මම විශේෂයෙන්ම මේ වෙලාව මතු කරන්න කැමති ගෞරව සභාපතිතුමනි. නෑ මට මේක කියන්න ඕන මේ ගෞරව සභාපතිතුමා. මොකද විශේෂයෙන්ම දැන් 2013 වර්ෂයේදී මම මේ කියන්නේ අපේ ලේකම්තුමා දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉහළ වෘත්තීය මට්ටමක ඉන්න සභාපතිවරයෙක් දැන් ලැබිලා තියෙනවා. ඒක හොඳ විද්වත් කණ්ඩායමක් ඉන්නවා. ඒතර අර පෙර පැවති බැටන් එකම අරගෙන පෙර පැවති කට්ටියගේ ඒවා හෙළුව වහන්න උත්සාහ කරන එක නෙමෙයි අපිට දැන් කරෙන්න ඕන. මේ පෙරවැරදි ඔබතුමා නිහතමානීව පිළිගත්තා. එතනින් එහාට මොකද කරෙන්නේ කියන එක. එතකොට දැන් මේ වාර්තාව අනුව දැන් අන්වර් අලි සමාගමට ඒ අපනයන කරුට බොරු හිමිකම් පෑමක් කරලා මිලියන 370ක් ගෙවීමක් කරලා තියෙනවා කියලා විකටකාධිපතිතුමාගේ වාර්තාවේ ඉදිරිපත් වෙලා තිබුණා. හැබැයි අපේ තියෙන කනගාටුව එච්චර දෙයක් වෙලත් තවම ඒ සම්බන්ධයෙන් දැන් ෆොරෙන්සික් ඔඩිට් එක මොකක් හරි යම් කිසි මට්ටකම එහෙම නේද හරිනේ දෙයක් කමිටියකින් මොන කමිටියකින්ද එතකොට දැන් මේක සම්බන්ධයෙන් මේ වන විට මිලියන 377ක් කියන්නේ මේ මහා ජනතාවගේ මුදල්නේ. එතකොට මේ වන විට මේකට ගත්ත ක්‍රියාමාර්ගය මොකද? මේක ගත්ත ක්‍රිමිනල් ඇක්ෂන් එකක්නේ මේක. මේක අපරාධයක්නේ. එතකොට මේකට කොහේ හරි දැනට මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනය කරන්න අදාළ ඔතොරිටි එකට කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි එහෙම නැත්නම් අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට හරි කොහෙට පැමිණිල්ලක් කරලා තියෙනවද කියලා දැනගන්න කැමතියි පළවෙනි එක.
පෙරවැරදී අපේ ඉන්න සභාපතිතුමා හෝ අධ්‍යක්ෂමලා ඇඟේ ගන්න ඕනේ නැහනේ. ඒතකොට දෙවෙනි කාරණාව තමයි මේ රාජ්‍ය ආයතනවලදී ලොකුම ජනප්‍රියම එක තමයි දැන් අලුතෙන් ඩේටා මකන එක. ඒතර ඩේටා මැකීමේ වැඩසටහන කොය ආයතනෙත් කරලා තිනවා. 2013 මොකද සේජ් දෙකට කියන්නේ? අර සේජ් කියන්නේ account package එක. Accounting package එක දානකොට කලින් දිච්ච ඔක්කොම accounts data මේ backup එකක් කරගත්තද ඒකේ? ආයතනේ. බැකප් එකක් තියෙනවද කියලා අහන්න කැමතියි මම. කවුරු හරි පරණා ඉන්නව නම් දැනගන්න කැමතියි මම. එතකොට 2006 ඉඳන් තියෙන ඒවා නැත්නම් ආයතනේ මුලින් ඉඳන් පටන් ගත්තේ මොන හරි දත්ත තොරතුරු පද්ධතිය 2013 වෙනකොට අලුත් පැකේජ් එක දානකොට පරණ ටිකේ බැකප් එකක් තියෙනවද කියලා ද ඔව් මොකද හේතුව මන්ත අපේ මේක තියෙනවා පැකේජස් දෙකක් තියෙනවා. එකක් තමයි අන්ඩර් රයිටින් පැකේජ් එක. ඒක තමයි ඔක්කොම ඉන්ෂුරන්සස් ටික තියෙන්නේ. ඒක ඇකවුන්ටින් පැකේජ් එක නෙවෙයි. ඒක ඒකත් නිකන් ඔය ආයලගේ පැකේජ් එකක් විදිහට තිබිලා පස්සේ මම ආවට පස්සේ කරපු ඩිවලොප් කරපු එකනත් එක්ක මම මේන්ටනන්ස් ඇග්‍රීමන්ට් එකක් ගහලා එයාට රෙස්පොන්සිබිලිටි එක දැම්මා. දැන් කවුරු ඉන්නවා? ඒක හරිද? ඊට අමතරව තමයි ඔය සේජ් කියන්නේ ඇකවුන්ටින් පැකේජ්. නෑ ඒකද ඔබතුමා එන් ආවට පස්සේ දෙයක් නෙවෙයි මම මේ අහන්නේ 2013 මේ පැකේජ් එක දානකොට ඒ ඒ එතකන් තියුණ තොරතුරු ටික පද්ධතිය තියෙන තොරතුරු ටික කොහෙන් තියෙන්නේ කියලා අහන්නේ මම. මම දන්න විදිහට අර මේ අන්ඩර් රයිටින් පැකේජ් එකේ තියෙන්න ඕනේ. ඒකට කාටවත් ඇඟිලි ගහන්න බෑ. සේජ් පැකේජ් එක කියන්නේ ඇකවුන්ටින් පැකේජ් එකක්. ඒක සමානව මම අහන්නේ නැහැ. මම අහන්නේ ඒක තියෙනවද නැද්ද කියලා බොහොම සරල ප්‍රශ්නයක් අහන්නේ. මට ඒක 2013 කියන්න බෑ. අනිවාර්යෙන්ම ලේකම්තුමා ඒක අනිවාර්යෙන් බලන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඊට අමතරව දැන් මෙතන මේ තව භාණ්ඩාගාර බිල්පත් එහෙම අරගත්ත තොරතුරු ටිකක් තියෙනවනේ. භාණ්ඩාගාර බිල්පත් 2013 වෙනකොට භාණ්ඩාගාර බිල්පත් එහෙම කොච්චරක අරන් තියෙනවද කියලා එහෙම දැනුමක් තියෙනවද? මොකද අපි මම මේ බැලුම්පත් මේ 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 තොරතුරු අපේ අපේ මේ ඔඩිට් රිපෝට් වල නෑ එන්නේ මම මේ කියන්නේ දැන් ඒවා ඒ වෙලා ඒ කාලේ දැන ඒ කාලේ දේගන්තුමා ඒ වගේ කාරණා පිළිබඳ විවිධ පැමිණිලි දාලා එහෙම ඒවා මේ විවාදයට තුඩු දුන්න කාරණා. ඒ කියන්නේ දැන් මේ අපි මේ දැන් කතා කරන ඒවා නෙමෙයි. ඒ කාලයදී විවිධ අවස්ථාවල කතා වෙලා ඒවා ඒ තොරතුරු ප්‍රසිද්ධ කාරණා. එතකොට මේ වගේ ඒ කියන්නේ එතනක් තියෙනවා මේ කීප දෙනෙක්ගේ පෞද්ගලික ගිණුම් වල මේ මේ බොන්ඩ් මේ 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 මැචුව වෙච්ච මුදල් සමහර පෞද්ගලික ගිණුම් වල දාගත්තා කියලා තමයි මේ පැමිණිලි තියෙන්නේ. තොරතුරු පුද්ගලින්ගේ නම් එක්කම තියෙනවා. එතකොට මේක මේ මේ දැන් මේක මම කියන්නේ දැන් මේක කාලය ඇතිසේ අයාලේ කියා කියලා අපි අර කොළඹගේ මැතිණිය පැහැදිලිවම කිව්වනේ දැන් මේක කවුරු වග කිය යුතු කෙනෙක් නැහැ ඔහේ ගියා කියලා. ඒතර මම අහන්නේ දැන් මේ වගේ එතනත් දල වශයෙන් මිලියන 300ක විතර භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල මුදල් ආයෝජනය කරලා තියලා තියෙනවා. ඒතර මේ තොරතුරු ටික දන්නවද කියලා අහන්නේ මම ආයතනයේ කවුරු හරි එච්චර මේක පොඩි ගානක් නෙමෙයි නේ ලේකම්තුමා. එතකොට ඒ කාරණා පිළිබඳ මේ මේ විස්තර මොනවා හරි තියෙනවනේ ඒ ගැනත් අපිට මේ ගරු සභාපතිතුමා. ඔව්. එතකොට මේ මේ කාරණා පිළිබඳව මොකද අපි දැන් අපි ඇතර මේගොල්ලන්ට කිව්වනේ ගරු බන්ද නෑ මොකද දැන් මම කිව්වේ දැන් මෙහෙම දැන් මම මේක කතා කරේ දැන් ඒ කරුණු පිළිබඳව දැනට සාකච්ඡාවක් හෝ තොරතුරක් දැන් මම හිතන්නේ එහෙම තොරතුරක් ඇති වෙලා මේ ලැබිලා නෑ නේද දැන් කඩනමින්
මෙහෙම අපි ඔබතුමාලට අවස්ථාව දෙනවා ඔබතුමාලා තීන්දුව කරන්න මොකද්ද කරන්න කියලා. ඔය එක දැනට අනිත මෙතන අපරාධමය වගකීමක් ඇවිල්ලා තිනවන කාටද දැනට ඔබතුමාලා ඒ තීන්දුව තොරතුරු අනුව මේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලා දැන් නැත මේක දුරදිග ගියොත් එහෙම දැන් අනිවාර්යෙන් ඒක ඉස්සරහට යනවනේ මේ කාරණාව. මොකද ඊට අමතරව අර මේ අර තුන් දිනෙක්ව මේ වැඩ තහනම් කළා ඒක ඉන්කුවරි එක කරලා ඒක තොරු මේ මේ ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ නේද දැන්ට. ඔව් තුන්දෙනෙක්නේ දෙන්නයි මම දන්න විදියට එක්කෙනෙකුට එක්කෙනෙක් අර චෙක් එක සම්බන්ධ ප්‍රශ්නයක් අද අපි එයාට නවත්වුවට එයාට මාස භාගයක පඩි දීලා තියෙනවා. තවම තවම දෙනවා අදටත් දෙනවා. ඊට පස්සේ අන්තිම LTE එකේදී අපි බෝඩ් එක ඩිසයිඩ් කරා එයාට ආපහු ජොබ් එක දෙන්න අර පලන හිටපු වැටුපේ පිහිටන්න කියලා. අපි ඒක අපේ කැමැත්ත ප්‍රකාශ කරාම එයා ඒකට විරුද්ධ වුණා. එයාගේ එපා කියනවා. එයා එයා ඊට පස්සේ ලොකු ක්ලේම් එකක් ඉල්ලනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම අපි ඇහුවා මොකද ඉන් රයිටින් දෙන්න කියලා 1 year salary එකවා. 1 year salary එකට බෝඩ් එකේ අප්‍රූව් උඩා. ඒක දෙන්න ගියම දැන් එයා කියනවා ඒකත් එපා කියලා. ඊට පස්සේ දැන් එයා ප්‍රොසීඩ් කරයි. ඒකකත් අන්දර එච්චරයි. right thing හත් වෙන දෙනවා මේ ලෙටි කේස් එක බලන්න. මේ වඩා ටිකක් බරපතල එකක් අපි ඉගෙන ගන්න පැත්තම ඔබතුමාගෙන් අහනවා. මේ ගෞරව සභාපතිතුමනි. ඔව්. දැන් අර accounts branch එකේ අර document handing over taking over එක ගත්තනේ. ඔව්. දැන් ඒකේ හැටියට ඔබතුමාලට අර මේ දැන් මේ accountant යනකොට දීලා තියෙන අර නිකන් just නිකන් letter එකකින් මෙන්න මෙච්චරයි මෙහෙමයි මෙහෙමයි කියලා අර in detail නැතුව නිකන් bulky document එකක් දීලා ඔබතුමාලට බාර අරගෙන තියෙනවා ඒක. ඊට පස්සේ දැන් ඔබතුමාලා ආයෙ පස්සේ මේක ගැන මේ තියෙන files එක ඔක්කොම ආයෙ මේ මේ system එකකට ගත්තනේ. inventory එකට. ඔව්. inventory එකට ගත්තා. එතකොට ඒකේ තියෙන සීරියල් නම්බර්ස් උත් එක්ක කවුරුත් චෙක් වෙලා නැහැ. දැන් සීරියල් නම්බර්ස් එක ගියාට පස්සේ අපිට පේනවා අතරමැද මේ මේ ෆයිල්ස් නැහැ. මේ විශාල සංඛ්‍යාවක්. එතකොට ඒ සීරියල් නම්බර්ස් වලට එක්ක ෆයිල් ක්‍රියේට් වෙලා නැහැ. එක්ක ෆයිල් ක්‍රියේට් වෙච්ච ෆයිල්ස් ටික නැහැ. මොකද ඒක හරියට කියන්න බැරි. රෙජිස්ටර් එකක් තිබිලා නැහැ ෆයිල් රෙජිස්ටර් එකක්. ඒක තමයි මටත් තිබ්බ ප්‍රශ්නේ. ෆයිල් රෙජිස්ටර් එකක් නැති. එතකොට දැන් කොහොමද මේක දැන් මේවට අදාළව සමහරට මිලියන ගණන් වල ට්‍රාන්සැක්ෂන්ස් දන්නෙත් නැහැ මේ. maybe කොහොමද මේ මේක දැන් අපි ක්ලියර් කරගන්නේ. ඒක තමයි දැන් මේ බාරගත් එකේ තියෙන අඩුපාඩුව. මේ මම කියන්නේ එතකොට දැන් මේ 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 වගකීම කාටද වගකීම් පෙවරෙන්නේ. දැන් මේ මේවට අදාළව ඇත්තටම ගණිතුණු සිදු වෙච්ච ෆයිල්ස් නම් මේවා. මේ ෆයිල්ස් නැත්තම් දැන් කොහෙන්ද මේ 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 ටික මේ කවුද වගකීම ගන්නෙ මේ මේ ටික? अकाउंट्स डिपार्टमेंट के फाइल्स में बार अरगन तीयन डीजीएम ऑपरेशन इन्वेंटरी अरगन ये फाइल लिस्ट तीयन अब अकाउंट्स डिपार्टमेंट के नवे क्लेम्स क्लेम फाइल्स तीन ऑपरेशन ඒ ඕන එකක් වෙන්න පුළුවන්නේ. දැන් අපි දන්නේ නැහනේ ඒවා. දැන් ඔබතුමන්ලා ඔය කියන ඔය ඔබතුමන්ලටවත් නොටිස් වෙලා නැහනේ. දැන් මේකේ ඇතුලේ ඔබතුමන්ලා මේ මේ නිකන් සිස්ටම් එකකට අරන් තියනවා, රෙජිස්ටර් එකකට අරන් තියනවා මේ ෆයිල්ස් ටික මෙන්න මේවට තමයි තියෙන්නේ කියලා. හැබැයි කවුරුත් මේක සීරියල් ලෝඩ් එකකට රේන්ජ් කරලා බලලා නැහනේ මේක ඇතුලේ අතරමැද මිසින්ස් තියෙන මොනවද කියලා. දැන් එහෙම බැලුවම අපි ඒක ජොට් ඩවුන් කරලා බැලුවම අපිට පේනවා විශාල සංඛ්‍යාවක් ෆයිල්ස් තියෙනවා. इधर मे फाइल से क्रिएट वेला है एक मेके हिता मत एक ना फाइल नंबर दागन तीन आटोलूट एटा हेमनता ए फाइल तीयन तीबीला एक मिशी मखाड़ी दिखे एक नो देख को कन्फर्म करेगा फुलवाण मट लिस्ट के මට පුළුවන් CA4 දාලා ආපහු මුල ඉඳලා ඔක්කොම කබඩ් සේ බලන්න. නෑ ඒක අපි බලාපොරොත්තු වෙන්නේ ඔය මේ ඉන්ක්වයරි මේ මේ අපේ මේ ඉන්වෙස්ටිගේෂන් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. ප්‍රධාන වශයෙන්ම දැන් ෆයිල්ස් ටිකක් දුන්නා ගත්තා මෙන්න මෙච්චරයි එච්චරයි කියලා කියන්නම්. අතන මේක ඉන්වෙස්ටිගේෂන් එකක් වෙන්නේ නෑනේ. දැන් GM කා GM ගේ කාමරේ දීච්ච ෆයිල් වගේකුත් එහෙට මෙහෙට දාලා කියලා තමයි මෙහෙමයි දැන් මං අර සභාපතිතුමා කිව්ව නිසා අපි වෙනම කතා කරමු. නමුත් මේ ඇවිල්ලා මහ ජනතාවගේ ආයතන යන්නේ. ඒකට ඒක නිසා මම කැමති නෑ තරදුරට මේක කතා කරන්න. දැන් විකනාධිපතිතුමා කිව්ව නිසා විකනාධිපතිතුමනේ සභාපතිතුමනේ ඇත්තම කියනවා නම් අන්ත දූෂිත විදියට තමයි මේ
තමයි ලේකම්තුමා මේ ආයතනයේ පහුගිය කාලේ පරිපාලනය වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ දූෂිතින් ආයේ ගේන්න කවුරු හරි උත්සාහ කරනවා නම් මෙතන පිමුරුපත් අතර ඒක කරන්න දෙන්න එපා. මොකද හේතුව අපි අපිට ඉදිරි අතව මාස හතරකින් අපි මේකේ ප්‍රගති බලනවානේ. ඒක නිසා ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාමාර්ග ගන්න. මොකද හේතුව මේ ෆයිල් අස්ථානගත කරලා ලිපිකොණු මකලා ඩේටා මකලා මේ හොර තොර ව්‍යාජ ලිපි ලේඛන හදලා මහා දූෂිත විදියට තමයි මේ ආයතනය පාලනය කරලා තියෙන්නේ. සහ මේ රිපෝට් එකේ එක තැනක තියෙනවා මට මතකයි මේ ස්ටේට්මන්ට් එකක මෙතුමේට මතක නම් මං හිතන්නේ ඒක මෙයා වෙයි. මෙන්න මේ මේ මේවා ටික දෙනකොට මේ 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 account වල තිබිච්ච මේ search එකේ තිබිච්ච යම් යම් එයා backup එකක් දෙන්න අකමැති වෙලා තියෙනවා. එක්කෝ දීලා නැහැ. හැබැයි ඒක අපිට මේ fortunately කවුරු හරි IT officer කෙනෙක් කලින් එයා backup එකක් කරගත්ත එකක් තිබිලා තියෙනවා. ඒකෙන් තමයි මේ recover කරගෙන තියෙන්නේ. එතකොට අර වගේ ඉරස්පොන්සිබල් විදියට අර 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 කියන account කෙනෙක් release කරේයි. දැන් එයා ගිහිල්ලා පිටිපස්සේ පිටට ගිහිල්ලා කියලා තියෙනවා කියලා ආරංචි. මේ එකතරක කියවෙනවා ඒක මේ එයා පිටට ගිහිල්ලා කියලා තියෙනවා කියලා මේ 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 මම දුන්නේ නැහැ මම ඔක්කොම ඩේටාස් මකලා යන්නේ කියලා. මකලා යන්නේ කියලා. ඒකයි අපි කියන්නේ. එතකොට ඒ වගේ ඉරස්පොන්සිබල් විදියකට හිටපු account කෙනෙක්ද මේ ආයතනේ රන් කරලා තියෙන්නේ කවුස් බෑන්ක්. ඔය ඉතින් අපි අපි කැඳවනවා. කැඳවනනේ කෙලිම ලේකම්තුමා මේක ලිහිසිර ගන්න එපා කෙලිම. ඇත්තට අපි කනගාටු වෙන දැනටත් ඇත්තට නියම විදියට මේ අපිට පාර්ලිමේන්තුව ගොඩක් වැඩ කරන අතරතුරනේ මේක කරන්නේ. නමුත් මේ ආයතනේ තියෙන එකම ජොබ් එක ඕකනේ. එතකොට මේ අඩුම ගන්න මේ අපරාධමය වගකීම තියෙන කෙනාට විරුද්ධව තවම අසමත් වෙලා තියෙන අපරාධ පරීක්ෂණ පරිවෙන්තුරේපත් අඩුම ගන්න පැමිණිල්ලක් දාන්න. ක්‍රිමිනල් ඇක්ෂන් එකක් මේ ඩේටා මේ රජයේ සතු දත්ත තොරතුරු විනාශ කරන එක අපරාධයක් නේ. ක්‍රිමිනල් චාර්ජ් ගන්න. මම හිතන්නේ මේ මේ පිළිවෙල අපි ඉස්සෙල්ලා සාකච්ඡා වුණා. මේ අපිට ගරු මන්දතුමා කියන තොරතුරු ගාව අපිටත් තියෙන්නේ. ඒක අපි මේ මොනවාගේ වார்த்தාවේ තමයි මේ මේ සමහරව තියෙන්නේ. තියෙනවා තියෙනවා. අපි ඒක ඇත්තටම අද උදේත් අපි වார்த்தාවේ දේවල් ගැන සාකච්ඡා කළා. ඉතින් ඒකින් දැන් අපි දැන් මෙතනින් යහට දැන් මෝඩයට දාලා අපි ඉස්සලක වගේ ෆොරන්සික් ඔඩිට් එකක් හරි මොකක් හරි කරලා අපි බලනවා. මොකද දැන් මෙතන ඔය කියන වගේ අපි එකක්වත් අතාරින්න කැමති නැහැ. මොකද මේවා ඔබතුමා මේ කියන වගේම අපිටත් යම් කිසි වගකීමක් තියෙනවා. ඒකින්ද අපි මේ පිළිබඳව සභාපතිමත් එක්ක කතා කරලා ඊළඟ බෝඩ් එකට යන්ති ඔය විස්තර ටික දාලා අපිට තියෙන තොරතුරු දෙන්න අපි ඒව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරලා අපි මේ සම්බන්ධ ඉදිරිපියට කොහොමද ගන්නවා අපි මොකක් හරින්න සූදානම් මත යන්නේ. ඉනිෂියල් ෆැක්ට්ස් ෆයින්ඩින් එකේම තියෙනවා. ඔය තමයි අපි එකයි තවත් තොරතුරු තියෙනවා නම් ඒ ටිකත් අපිට දෙන්න. අනිත් එක ලේකම්තුමා දැන් ඇවිල්ලා 1980 ගණන් වල වගේ නෙමෙයි දැන් මිනිසුන්ට තියෙන sannivedana ඉතාම ප්‍රබලයි. ඒතොර මිනිසුන්ට තියෙන ඒ අති දැවැන්ත sannivedana හරහා ඕනම තොරතුර සංගවන්න බෑ. ඕනම තොරතුර මේ පාර්ලිමේන්තුවේ ඕන within few seconds එකේ ඕන කෙනෙකුට තොරතුරු ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි අපිට හැම කෙනාටම මේ තොරතුරු එන්නේ. ඒක නිසා තවදුරටත් මේ පරණ හොරුන්ව වැඩි කරපු මිනිසුන්ව ආරක්ෂා කරන්න සිතේ සිතුවිල්ලක් තියෙනවා. ඒක නැති කරගෙන අපේ මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය මේ තොරතුරු ලබා දෙන්න සහ ඕගොල්ලෝ ඒ වැඩේ කරන්න. මම හිතන්නේ මෙතන කාටවත් එහෙම ධර්මත්තුම එහෙම මොනවල්ල නැහැ. නෑ ඒක තමයි මම කියන්නේ. කෙල්ලර ඇනේ. කොමුනිදාරී ඉන්නේ අලුත් विशेष මොකද මේ කාරණේ මේ මේ ආයතනය සම්බන්ධයෙන් අපිට මේ මුලින්දිම අපි අඳුනගත්තෙත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ කමිටුවේ විගණකාධිපතිතුමා විසින් පෙන්ලා පහුගිය කාලේ කොච්චර පෙන්ලා දීලා තිබුණත් ඒව පිළිබඳව මේ යම් යම් අඩුපාඩුකම් දීලා තියෙනවා. එතකොට මේ කමිටුවේදී ගරු සභාපතිතුමා සහ විශේෂයෙන් ගරු මන්ත්‍රීතුමාලා සහ ඒ අතරින් ඔබතුමා මම කියන්නේ විශේෂයෙන් මේ පිළිබඳව ප්‍රශ්න මතුවුණා. ඒකින්ද අපි මේ පිළිබඳව ඉතාමත් අගය කරනවා. මොකද අපිට එහෙම නොවුණා නම් මේ අද මේ තත්ත්වයටවත් මේ ආයතනය ගේන්න බෑ. දේන අපි අංගති මට්ටමකට ඔබතුමාලා කිව්වු දෙ පිළිවඳ අපිත් මේ එකට ගරු කරනවා. මොකද අංගති මට්ටමකට අපි මේ ආදිනේ දැනට පුළුවන් මට්ටමකට ගෙනත් තිනවා. අපිට ඒකයි මම කිව්වේ
අපිට තව මාස 3ක විතර කාලයක් දෙන්න මේ සභාවතුමත් එක්කත් එකතු වෙලා බෝට් එකට මේ තුමා හිම දායි දාලා ඉරලා අපිට මේ කරුණු ටික අපි මීට වඩා හොඳ තැනකට ගෙනල්ලා අපි එතනට වාර්තා කරන්න ඒ වගේම ඔබතුමාලා පෙන්ලා දීපු කරුණු අපිට අපේ කරුණු වලට අමතරව අලුතෙන් මොනවද තියෙනවද ඒවත් ඉදිරිපත් කරන්න අපි එක කරුණු ඒ ගමම්ම ලේකම්තුමා පනතේ යම් යම් සංශෝධන අවශ්‍ය නම් මේක ඒකටත් අවස්ථාව කරගන්න ඔබතුමාලට මාස 4ක් තියෙනවා ඔබතුමාලට මාස 4 මදි නම් නේද ඔබතුමාලට ඔව් අපිට යම් කිසි තව දේ මොකද අපි ලගලම දැන් කීපයක් ආව නමුත් අපි මාස 6කින් ඔබතුමාලව කැඳවන්න. එතකොට ප්‍රමාණවත් කාලයක් තියෙනවා සභාපතිතුමාටත්. එතකොට සභාපතිවරු පනතේ සංශෝධනත් ඒකම දාන්න ඕනේ. ඉතින් පනතේ අඩුගානේ ඩ්‍රැෆ්ට් එක හරි හදාගන්න පුළුවන්. පුළුවන් අපිට මම හිතන්නේ එහෙම අපි කරමු. දැන් අපි ඒ ටිකත් කරන්න. එතකොට අපිට මේ මේ මෙතන අපි ළඟ ළඟම මේ කැඳවලා නෑ නෑ හරි ඔබතුමා ඔබතුමාලට අපි අපිට ඒ පෙළලා දීලා දින හැම කරුණක් පිළිබඳව අපි අවධානය යොමු කළා. අපි ඊළඟ රැස්වීමේදී මාස 6 වෙනකොට මීට වඩා මේ ආයතනයේ හොඳයි මට්ටමට ගියන්න ලේකම් මාර තව එක්කෙනෙක්ව ඉන්ටඩික් කරුව දෙන්න අනිත් එක්කලා මොකද වෙලා තියෙන්නේ එතකොට අනිත් එක්කනට මට හම්බුණා මේ ඉන්කුවරි රිපෝට් එකක් ගිය බෝඩ් මීටින් එකට ඒකේ ඉන්කුවරිං ඔෆිසර්ගේ හරි වෙරි ඇම්බිගුටි ඒ කියන්නේ හරියට ක්ලියර් නැහැ ඉතින් අපි ඩිසිෂන් එකක් ගන්න බෑ මොකද මේක අවුරුදු 10කට උඩදී වෙච්ච සිදුවීමක් ඒ ඉන්කුවරි කරේ කවුද එතකොට මම හිතන්නේ මිනිස්ට්‍රි එකේ කවුරු හරි කරේ ඒ කියන්නේ ලේකම්තුමා මේ ඉන්කුවරි කරේ කවුද නూరు නూరు පැත්ත පිරිමි ළමයෙක්ගේ රස්සාව නැතිලා තියෙනවනේ පඩි කියවන්නේ ඒක තියාගන්න. ඒ අශෝක කෙනෙක් කෙනා ඉන්ක්වයරි කරේ ආයතනික. නෑ එක්කෙනෙක් කරේ පා කියලා තියෙනවනේ යාගේ තියෙන එක. ඔය එයාට තින් කරන් දෙන්න නෑ සරි. අර ඒකේ නూరు පැත්තේ කෙනෙක් නේද? මම දන්නේ නෑ. මේ යා ජානක කියලා කෙනෙක්. ජානක කියලා. ඒක නිසා අපේ කොළඹ විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත ළමෙක්. බෝඩ් එකෙන් අනිත් එක්කෙනා මොකද වෙලාද? අනිත් එක්කෙනා අර සාමාන්‍ය අධිකාරී සමග දබරයක් ඇති කරගත්ත කියන එක උඩනේ මේ ඉන්ටඩික් කරලා තිබුණේ එයාට දැන් දැන් මේ දෙකේ එකෙක් දෙන බන්දිය පාගේ එකෙක් තමයි LT දාලා තියෙන්නේ අනිත් එක්කෙනාගේ ඉන්ක්වයරි එක 2023 දී මේ මුදල් අමාත්‍යාංශයෙන් කර ආයතනික කටයුතු අංශයෙන් එතකොට ඒ කරලා රිපෝට් එක අපිට එව්වා බෝඩ් එකට එව්වම බෝඩ් එකෙන් ඒ හරි මම ඒක කිව්ව ඇම්බිගිටියක් නෑ බෝඩ් එකේ ඒක නෑ ඒකද මම අහන්න ඒක මොකක්ද අඩුපාඩු තියෙනවද ඔය රිපෝට් එක එච්චර ක්ලියර් නෑ ඒ කියන්නේ මොනවද ක්ලියර් ඒ පොඩක් එච්චර මේ හරි පැහැදිලි කමක් නෑ මෙයා ගන්න පුළුවන්ද බැරිද කියන එක රිපෝට් එකේ කියලා තිබුණේ එතන කියන්නේ මේ සාමාන්‍ය අධිකාරී ඒ පුද්ගලයාට ගැහුවා ඒ පුද්ගල සාමාන්‍ය අධිකාරීට ගැහුවා කියලා දැන් අවුරුද්දක් ඒ කොහොමරි අපි ඒක ගුටි කපගෙන කවුද කියලා හොයාගන්න බෑ කියන එක කියලා මෙන්ෂන් කළා සෝ මං අපි කරපේටේ බෝඩ් එකේ ඩිසිෂන් එක කරන් ඒක රිෆර් කරා ලෝයර් කෙනෙකුට අපිට හරි හරි පිච්චර් එකක් එන්නේ ඒක ලෝයර් කෙනෙක් කියන්නේ මේ අමාත්‍ය නෑ නෑ ප්‍රයිවට් ලෝයර් ඒක ප්‍රයිවට් ලෝයර් කෙනෙකුට කොහොමද බැරිද ප්‍රයිවට් ලෝයර් කෙනෙකුට ඉතින් ඒක පිළිගන්න පුළුවන්ද ප්‍රයිවට් ලෝයර් කෙනෙකුට රිෆර් කරන්න පුළුවන්ද ඒක බෝඩ් එකෙන් නෑ මං අහන්නේ ප්‍රයිවට් ලෝයර් කෙනෙකුට ඉතින් පුළුවන් එයා මැනියුලේට් කරන්න මොකක්ද ඒකේ තියෙන ලොජික් එක සභාපතිතුමනි අපිට මේ තොරතුරු ගන්න ගියාම ටිකක් පොඩි ආයෙත් අපහසුතාවයන්ට ලක් වෙන සිදු වෙලා තිනවා මගේ නියදාරින්ට. ඔව්. විශේෂයෙන් මේ තොරතුරු ඉල්ලලා දැන් අවස්ථා දෙකදී රිමයින්ඩර් සුද්දාලා තිනවා. ඒක ඒක මම පිළිගන්නවා. මොකද තාම අපේ එතන මේ ස්ටාෆින් වල වැඩක් උනේ නැහෙනි. ඉතින් අපිට කම්පැනි එකක් රන් කරන්න තියෙන දැන් දාපු එක්කෙනා ඇවිල්ලා අපාරා ඉන්ෂුරන්ස් විකුණන දරුවා. එයා එයා මාකට් කෙනෙක්. අනිත් එක්කෙනා ඔපරේෂන් කෙනෙක්. දැන් කස්ටමර් කෙනෙක් ඩික්ලරේෂන් කරාම ඒ ඔක්කොම කස්ටමර් ඩික්ලරේෂන්ස් කරන්න නැතුව තමයි යා ගිහලා account එකේ වැඩ කරන්නේ. ඉතින් අපිට පොඩි කාලයක් දෙන්න මේ රික්‍රූට් කරගන් අපි ඉමීඩියට්ලි ගන්න හදන්නේ account department එකට. එහෙමනම් ඒ වගකීම අපිට ගන්න බෑ. මොකද අපිට සාමාන්‍ය financial statement එක හම්බෙලා මාස 3ක් ඇතුළත audit report එක issue කරන්න වෙනවා. එහෙනම් ඒ කතා කරලා මේක record කරන්න අපිට ඒ ඒ delay එක අපි බාරගන්නේ නෑ. ඔව් දැන් මේ 24 වෙනිදා දැන් අපේ කාලේ ඉවරයි. ලේකම් තුමා ඒකට විසඳුමක් අපිට mainly මේ journal vouchers එහෙම එකක්වත් හම්බෙලා නෑ. නෑ අතරම මාත් ඔකට සම්බන්ධන අපි දෙක කතා කරා අපි සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත වාගේ සති දෙකක් ඇතුළත වාගේ අපි දැන් ඊළඟටම දාලා තියෙන සති දෙකක් මැක්සිමම් සති තුනක් යාවි මම හිතන්නේ ඔකට පුළුවන් තරම් ඉක්මනට කරන්න කියලා නෑ කරන්න නොකර ඉන්නේ නෑ පරි බොහෝ දුරට දීලා තියෙනවා දෙකක් තුනක් තමයි මිසින් තියෙන්නේ ඊටත් අපි try කරනවා දෙන්න අපි මම හිතන්නේ ඔය ජනරල් තුමාට තොරතුරු දෙන්න කියන එක අපිට පිළිගන්න බෑ ඒකෙන් තමයි පොඩ්ඩක් ඉන්නලා දාලා ඉක්මනට ඒ සම්බන්ධයෙන් සතියක් වගේ අතුලත් අපි දාන්නේ එහෙම නැත්නම් අනුබලනේ මේ
දැන් විශේෂයෙන්ම ජර්නල් ලොජිස් එකක්වත් අපිට හම්බෙලා නැහැ. ඉතින් ජර්නල් ලොජිස් නැතුව කොහොමද රිටක් කරන්නේ බලන්නේ. බේසික් ડોකියුමන්ට්. නැත්නම් CFO කෙනෙක් දාලා තියෙනවනේ. ඉතින් අපි CFO ත් එක්ක එකතු වෙලා ඒක. ඒත් මම හිතන්නේ part time ඉන්නේ part time නේ. එතකොට දැන් ඒ තුමත් තමලට payments වලට හිර වෙලා ඉන්නකොට මේ ඔය යගේ පැය 3-4 කාලය ගත වෙයි. එතකොට මේකට audit එකට එයාට focus කරන්න අමාරුයි. අමාරුද? විකන කාදිපතුමාට සහයෝගය දෙන එක ප්‍රමුඛ කාර්යයක් නේ ලේකම්තුමා. ඉතින් ඒක බල්ල මම හිතන්නේ තුමා record උත් කරා ඒක. ඒක මම හිතන්නේ अरे बहुमत स्तुति अभी मासाह की मुन गहन